ඉතින් ඊයේ පෙරේද එකක් අහුණා නේද? අර විදුලි බිලක් කියවලා. ඔක රූපවාහිනිය කිව්වට පස්සේ අර සනත් නිශාන්තය පොළවේ පස් කන්න හැදුවා. නෑ එහෙම විදුලි බිල් එන්නේ නෑ. කොහමද මගුල් වලට එහෙම බිල් එන්නේ කියලා. එහෙමයි කිව්වේ. හැබැයි යන්න දැන් ගිය සතිය ගිහිල්ලා ලක්ෂ 26ක් බැඳලා. එක හරි අපූර්ව හතර බීරි කතාව. වෙඩින් එක ගන්නේ නාමල් රාජපක්ෂ. ලයිට් ඉල්ලන්නේ කුඩාවැල්ලේ තාරක ඩීවි. විදුලි බිල යවන්නේ විස්ලාමික ජනාධිපති ආරක්ෂක ඒකකයට. ගෙවන්නේ පුත්තල මෙසන. ඔන්න හොරගම් කරන ක්‍රමී කරනව නම් බඩු. බඳින්නේ සිරිපාල. විදුලිය ඉල්ලන්නේ ගුණපාල. බිල යවන්නේ සුමනපාලට. ගෙවන්නේ පුත්තල මෙ මෝඩපාල. ඔන්න හොරගම් කරනව නම් ක්‍රමී. දැන් නාමල් ඊපෙරද කියලා දෙන මන් දැක්ක චැප්ටර් එක ඉවරයි. දැන් එයාලට වෙනත් එකක් හොයාගන්න කියලා. නෑ. මේකම තමයි හොයන්නේ නාමල්. පොඩි ගානක් නෙමෙයි හොරගම් කරලා තියන්නේ විකලකාධිපති කෙනා කෝටි 9,12,000. ඒ නිසා චැප්ටර් එක ඉවර කරලා නෑ. ලක්ෂ 26ක් ජනතා සන්තක කරලා චැප්ටර් එක පටන් ගත්තා විතරයි නාමල්. දැන් ගෙවන්න පුරුදු වෙන්න. හොඳම උදාහරණේ අපිට ආණ්ඩු බලය ඇත්තෙත් නෑ. නලින් හේවගේ සහෝදරයා යනවා ටෙලිවිෂන් එකට විනාඩි 10කට. ගිල්ල වචන දෙකයි කියන්නේ ලක්ෂ 26ක් අරගෙන ඇවිල්ලා ආණ්ඩුවට දෙනවා. නලින් හේවගේ සහෝදරයා ටෙලිවිෂන් එකේ විනාඩි 10ක් ඉඳලා ලක්ෂ 26ක අලාභයක් පියවා දුන්නා නම් දැන් නලින් හේවගේ සහෝදරයා පාර්ලිමේන්තු ඉන්න ඕනේ නැද්ද මෙහෙන්? අපි ඔක්කොම එච්චරයි. ජාතික ජනබලවේගයේ රජයක් ආපු දවසට අපි නඩු දාන්න කලින් හොරුස්තික සල්ලි පොලිමේ අරන් එන්නේ නැත්තේ එන කට්ටිය දෙන්න නැති කට්ටියගෙන් ගන්න විදියත් අපි දන්නවා. හැබැයි මේක හොඳින් කරගමු. ඔයගල ගෙනත් දෙන්න. මේවා මහ ජනතාවගේ සල්ලි. අපේ ලයිට් බිල ගෙවන්නේ නැහැ නාමල් රාජපක්ෂ. කසාද බල අඩොම ගානේ තමන්ගේ තමන් කන බොන එකට වියදම් කරන්න බැර නම් මොකද්ද මේක ජීවිතේ? ඊළඟට චිචීට කියන්න ඕනේ රොකට් බිලත් රොකට් එකත් හොයවරේ අපේ රොකට් බිලකටත් ගාණක් ගන්න තියෙනවා. මෑතකදී වංචා දූෂණයන් පිළිබඳ කරුණු මත උනහම බිල් ගෙවපු සල්ලි බඳපු අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි හම්බන්තොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අම්මාගේ සහ තාත්තා සීවීම සඳහා සොහනක් ඇදුවා. ඔය සොහනට වේදම් කරේ ආණ්ඩුවේ සල්ලි. ඔබ දන්නවා එහෙම ආණ්ඩුවේ සල්ලි වේදම් කරලා සොහනක් හදන්න බෑ. මේකට නඩුවක් ගියා. ඒක නඩුවක් ගියාට පස්සේ ඒ සල්ලි නිදහස් කරන්න කියලා අත්සන් කරේ ලිපියට ගෝඨාභය රාජපක්ෂ. සෝ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් මහජනයාගේ ධනය අම්මා තාත්තගේ සොහන හදන්න කෝටි ගණන් වැය කරා කියලා නඩුවක් දැම්මා. මොකද උනේ? නඩුව දවස් දෙකක් ගන්නකොට ගෝඨාභය ගෝලෙක් කවලා ලක්ෂ 330ක් තැන්පත් කරා. ඊළඟ ඊයේ පෙරේදා වලදන් ලයිව් බිලේ කතා වැඩි කියන්න ඕනේ නෑනේ. නඩුවක් අවශ්‍යස්ත අධිකරණේ දැන් දන්න බෙල්ලට හිරවන බව ගෝලියෙක් කියලා බිල ගිවනවා. ඇත්තරම දැන් නඩුවක් නැහැ. නැත්තේ ඇයි? බඩුයි හොරයි දෙකම ඉන්නවා. ගෙදරකට පන්න ටීවී එක උස්සවගෙනවා. පොලිසියට යනවා. පොලිසියෙන් පරීක්ෂණ කරනවා. නඩුවක් දානවා. නඩුව දානකොට උස්සපු හදේවිල කියනවා මේන් ටීවී එක මං ආපහු දෙන්න පොලිසිය. හා එහෙම තියෙනවද? එහෙම තියෙන රටේ නීතියක් නැ මේ එලිදරව්වෙමින් තිබෙන කුමක්ද? මා ජනයාගේ ධනය හොරකම් කරන බව නාස්ති කරන බව ඔවුන්ටම පිළිගන්න වෙලා තියෙනවා. එන හොරාටම පිළිගන්න වෙලා තියෙනවා. මම හොරා කෑවා දීලා ෂේප් කරගන්න බැරිද? ප්‍රශ්න එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේ රට මෙවැනි ප්‍රපාතකට පත්වීමට මේ වංචාව දූෂණේ නාස්තිය විශාල ලෙස ඉවහල් වෙලා තියෙනවා.